ඒක ප්‍රකාශ දෙකක්. ඒ කියන්නේ හැම රෝහලක් ගම මල්ශාලාවක් තියෙන එක රටේ සාමාන්‍ය දෙමේක බොරුවක් නෙමෙයිනේ. අපි හැමෝම දැකලා අපෙත් කවුරුත් මිය ගියොත් ළඟම තියෙන මල්ශාලාවට ගිහලා තමයි අපි කරන්නේ. හැබැයි මේක අර ඖෂධ ප්‍රශ්නයට උත්තරයක් නෙවෙයි. ඒකයි මම දකින්නේ. එහෙනම් මේ වැරදි කොම් පටලවා ගන්න එක තමයි ප්‍රශ්න මතුවෙන්නේ. මොකද ප්‍රශ්නේ මාතෘකාව වෙන තැනකට ගෙනියන එකනේ කරන්නේ. හැමදාම මේ රටේ ප්‍රධාන මාතෘකාව තියෙද්දි කොහෙන් හරි ගුග්ලියක් දාපුවාම හැමෝම මේ ගුග්ලිය ගැන තමයි කතා කරන්නේ. ඒතර ප්‍රධාන මාතෘකාව යට යනවා. ඒකයි වෙන්නේ. ඒකනේ ඉතුමාගේ ස්පීච් එක කියලා ඉතුමා කියන්නේ බෙහෙත් ගන්නවා. මෙතන තියෙන ප්‍රශ්නය මුළු රාජ්‍ය සේවයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මුළු රජයේම ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව දේශපාලනිකව ආණ්ඩුව කරන කවුරු කරත් සමහර වෙලාවට අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලංකාවේ හැමෝගෙම විවේචනයට ලක් වෙච්ච තැනක් තමයි RMU එක. ඉතින් RMU එකට ගිහිල්ලා එතුමා 600ක් ට්‍රාන්ස්ෆර් කරන්න උත්සාහ කරා. හැබැයි රටේ විධායක ජනාධිපතිට ඒක කරගන්න බැරි වුණා. මම දැක්කේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ෆේල් වුණේ පළවෙනි තැන එතන. මොකද මේ රාජ්‍ය යාන්ත්‍රණය තුල තමයි දේශපාලඥයා කියන චරිතය වැදගත් වෙන්නේ. මොකද අවුරුදු ගාණක් තිස්සේ පවත්වාගෙන ආපු ක්‍රමවේදයන් තුල අපි හොඳටම දන්නවා ඒක බාහිරව හිටුම අමාත්‍යවරයෙක් මට මහනුවරදීන් පැහැදිලිව කිව්වා හොරකමට වංචාවට අකමැති ඒ ආයතනයේ ප්‍රධානියෙක් ආවත් හවස් වෙනකොට විශාල මුදලක් ඔහුගේ ලාච්චුවට ඔටෝමැටිකලි වැටෙනවා කියලා. ඒ තරමට වංචාව දූෂණේ ඔඩුවා ගිහිල්ලා තියෙනවා. ඒතර මේ වගේ තත්ත්වයන් මේ රටේ හැම ආයතනයකම තියෙනවා. මෙන්න මේක තමයි නවත්තලා අපි හැමදාම විරුද්ධ වෙලා මේ ආණ්ඩුවෙන් එලියට අවිලා කතා කරන්නේ මේ මජ්ජර වංචා දේශපාලන අයින් කරන්න ඕනේ මේක. හැබැයි දේශපාලඥයා විතරක් නෙමෙයි මේකට වග කියන්න ඕනේ රාජ්‍ය සේවකත් වග කියන්නට ඕනේ. මොකද අපි දන්නවා පුද්ගලිකව අපිට වැඩක් කරගන්න කියපම කොච්චර අපහසුද කියලා. හිතා මතා සමහරලාට මේ පැයෙන් දෙකෙන් කරන්න තියෙන වැඩේට සති දෙක තුන ගන්නවා. අපි කියමු සති දෙක තුනක් සාධාරණයි මොන හරි පුද්ගලික හේතුවක් මත කියලා. හැබැයි ඊටත් එහා ගන්නවා නම් ඔවුන් මොන හරි බලාපොරොත්තුෙන් තමයි මේ ප්‍රමාදය කරන්නේ. ඉතින් මේ හින්දා තමයි මම හිතන්නේ ඉන්දියාවේ අගමැති මම හැම වෙලේම උදාහරණ විදිහට ගන්න එකයි මෝදි මැතිතුමා අලුත් ක්‍රමවේද හඳුන්වා දෙනවා. ඉන්දියාව ශීඝ්‍රයෙන් හඳට යනවාද අපි අද තවත් පහළට යනකොට ඒ තත්ත්වෙට රට ගෙනල්ලා තියෙන්නේ ඒ අලුත් නීති රීති අලුත් ක්‍රමවේද හඳුන්වා දෙලා. මොකද රාජ්‍ය සේවකයා යම් කිසි වැඩකට සාධාරණ කාලයක් තුළ ඔහුට දෙන ඔහුගෙන් බලාපොරොත්තු වෙන සේවය ලබා දෙන්නේ නැත්නම් ඒක ඉටුවනාසේ සලකලා වැඩ කරන්න කියන නීතිය ගෙනල්ලා තිබ්බා. ඒ හින්දා මම හිතන්නේ රාජ්‍ය සේවකයා ඔහු වැඩ කරන්න පටන් ගත්තා. මෙහි රාජ්‍ය සේවක ගොඩක් ඉන්න මම දන්නවා. සමහර වෙලාවට හොඳ අහිංසක 100ට හොඳට වැඩ කරන 90%ක් ඉඳලා 10%ක් හොරකම් කරොත් සියලු දෙනාම මේක වග කියන්න ඕනේ. මේක රටේ හැම ආයතනයකම තියෙනවා. කිසිම ආයතනයක් දූෂිත නැහැ කියලා කියන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක නවත්තන්න නම් අපි හැමෝම එකතු වෙන්න වෙනවා. කතා කරගෙන හිටියට වැඩක් වෙන්නේ අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්නට උනා. ක්‍රියාවෙන් ඔප්පු කරන දේශපාලනයක් උදෙසා තමයි නිදහස් ජනතා සභාව හැම විදිහෙම පෙනී සිටින්නේ. ඊළඟටනේ පාර්ලිමේන්තුවේ දෙන මන්ත්‍රීන්ගේ බරක් ප්‍රසාද ක්‍රමදව කැඩියක් තියෙනවා කොමිෂන් තරවන්නේ මේ මේක කොහොමත්ම සුදුසු නැහැ. රටේ මැතිවරණයක් තියන්න තමයි මැතිවරණ කොමිසමක් තියෙන්නේ. ඒක තියෙන මැතිවරණ ටික පවත්වාගෙන යන්න, මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන්න, ජයග්‍රහයක ප්‍රකාශනපත් කරන්න, කලට වේලාවට මැතිවරණ තියන්න. ඒක තමයි. දැන් මේ රටේ වෙලා තියෙන්නේ මේ රටේ ක්‍රමවේදයක් තියෙනවා ප්‍රාදේශීය සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ අවුරුදු 4කින් තියන්න ඕනේ. පළාත් සභා අවුරුදු 5කින්, පාර්ලිමේන්තුව අවුරුදු 5කින්, ජනාධිපතිවරයා අවුරුදු 6කින් තිබ්බේ ඒක අඩු කර අඩු 5කට 4කිනුත් තියන්න පුළුවන් කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මැතිවරණ කල්ට වේලාවට තියන්න තමයි අදාළ මැතිවරණ කොමිසම හෝ අතීතයේ තිබ්බ මැතිවරණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණේ. එතකොට ඒක තිබීම කොහොමද මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක් වෙන්නේ? මේක විහිළුවක් නේ, හතර බීරි කතාවක් නේ. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්න ක්‍රියා කිරීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කීප දෙනෙක්ගේ වරප්‍රසාද කඩවීම නම් මං හිතන්නේ මේක විහිළුවක්. මේ වගේ දේවල් මේ රටේ වෙන්න දෙන්න බෑ. මොකද මේකෙන් උත්සාහ කරනවා අලුත් මැතිවරණ කොමිසම තමන්ගේ ග්‍රහණයට ගන්න, උත්සාහ කර අධිකරණයේ තමන්ගේ ග්‍රහණයට ගන්න. මේ හැම දෙම වරප්‍රසාද කමිටු ඉස්සරහට ගෙනල්ලා තමන්ගේ ග්‍රහණයට අරන් අනාගත දේශපාලන ජයග්‍රහණයක් උදෙසා කොහොම හරි රට පෙරලාගෙන විනාශ කරන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී මිනිස්සුන්ගේ අයිතිවාසිකම් සියල්ල මේ යටපත් කරගෙන යන ගමනක භයානක චිත්‍ර තමයි මේ මැවීම පවතින්නේ.
අද මම ජාතිපත්ත පාට කරලා තිබ්බා ඊළඟ ජනාධිපතිගෙන් දෙල සලස්තර මහත්මයා ඉදිරිපත් වුණා කියලා අනිවාර්යෙන් මේ කතාව ඇත්තක් තියෙනවා. අපි නිදහස ජනතා සභාව විදිහට අපි 13 දෙනාම මේ කණ්ඩායම ශක්තිමත් කරමින් විශාල බලවේගයක් විදිහට විපක්ෂයේ ක්‍රියාත්මක වෙනවා. එතන බලවේගයක් විදිහට විශාල ක්‍රියාත්මක වෙනකොට අපිට තියෙන ලොකුම ගෞරවය සහ ආඩම්බරය තමයි පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපති තරඟයේදී විපක්ෂයේ ඒකමතික නියෝජිතයා බවට පත් වෙන්නේ ඩලස් සලහප්‍රම මැතිතුමා. එතුමා සම්බන්ධයෙන් සමාජයේ ලොකු විශ්වාසයක් තියෙනවා. ගෞරවයක් තියෙනවා. වංචාව දූෂණයට මජර දේශපාලනට එරෙහිව සංකේතයක් බවට එතුමා පත් වෙලා තියෙනවා. එතන ඒ දේශපාලනය තුල එතුමාට එවන් සුසුසනක් ලැබුණොත් මම හිතන්නේ අපි සන්තෝෂ වෙනවා. හැබැයි අපි දේශපාලනය තුල හෙටමම අගමැති, හෙටමම ජනාධිපති, හෙටමම අහවලා අහවල් අමාත්‍යවරයා කියන දේශපාලනේ අපි නොකළ යුතුයි කියන තැන ඉඳගෙන තමයි නිදහස කණ්ඩායම කටයුතු කරන්නේ. මොකද සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ දේශපාලනයක්. මේක නැති හින්දා තමයි මේ මෙරිටොක්‍රසියක නැති හින්දා තමයි මේ රටේ ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. අද පොලිස්පතිවරයෙක් පත් කරගන්න බෑ. මොකද දේශපාලන වාතාවරණ Tamanta වාසිදායක චරිතයක් ගෙන එන්න ඕනේ. දක්ෂතාවයේ උඩ සුදුසු පුද්ගලයාට තැන නොදී යටපත් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තුල තමයි ඉන්නේ. ඉතින් නිදාස හැමෙලේම ඉන්නේ සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි කියන මතවාදය තුල. ඔබතුමාලාගේ පක්ෂය සමිති ජන බලවේග වගේ කණ්ඩායම එක වැඩ කරනකොට වැඩ කරොත් අනාගතයේදී ඒතරත් ඉන්නවා අතීතේ කරලා දෙන්නෝ කට්ටි මේ ජනතාවට හානි කරපු අය එතනක් තියෙනවා. එතකොට ඒ වගේ ඇත්ත එක වැඩ කරන්න ගියාම ඔබතුමාගේ පීටි නාමයෙන් සෞඛ්‍ය වෙනවා. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද ඊයේ පෙරේදා මහනුවර තිබ්බා විවෘත පාර්ලිමේන්තු සංසදයේ දවස් තුනක වැඩමුළුවක්. මේකෙදි ජනතාවේ තරුණයෝ විශේෂයෙන් ප්‍රශ්න කරේ මේ එකක් කිව 225 මෙපා කියන්නේ ඇයි කියන එක. දෙවෙනි එක Tamanta කැමැති නියෝජිතයා පත් කරගන්න බැරි එක ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බා. අපේ රටේ 78ට කලින් තිබ්බ 78 77 මැතිවරණයක් තිබ්බ කේවල ක්‍රමයේ තුල. ආසනයකට පක්ෂ අපේක්ෂකයෝ හිටියා. Taman කැමැති අපේක්ෂකෙත් Taman කැමැති පක්ෂයේ Tamanගේ පක්ෂය Taman එකම පක්ෂයට ඡන්ද දෙනවා නම් එතන ඉන්න පුද්ගලයා හොඳ හෝ නරක හෝ දීමේ හැකියාවක් තිබ්බ. හැබැයි සමානුපාත නියෝජන ක්‍රමය ආවට පස්සේ මුළු දිස්ත්‍රික්කයක් පුරා ඡන්ද දේශපාලනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට Tamanගේ සමහරට Tamanගේ X කියන ආසනයේ වැදගත් චරිතය යටපත් වෙලා කොහරි ඉන්න කසිප්පුකාරයෙක් කුඩුකාරයෙක් හරි කවුරු හරි වැරදි දේශපාලන චරිතයක් මතුවෙන්න ඉඩ තියෙනවා. මොකද Tamanගේ ආසනේ මොන වැරදි කරත් පිට ආසන වලට ගිහපම මොවුන් දන්නේ ඔහුගේ තත්ත්වය මොකද කියලා. මේ හින්දා තමයි මේ සමානුපාත නියෝජන ක්‍රමයේ හොඳ සහ නරක පිළිබඳ කතිකාවතත් එක්ක ගිහිල්ලා තමයි මේ සම්මිශ්‍රණ මේ කරපු කේවල ක්‍රමය හා සමානුපාත නියෝජන ක්‍රමයේ සම්මිශ්‍රණය කරපු මැතිවරණ ක්‍රමයක් ගැන පාර්ලිමේන්තුවේ දිනේෂ් ගුණවර්ධන කමිටුවක් තිබ්බා. ඒකේ වාර්තාවක් ආවා. මේක මම හිතන්නේ එතකොට ඒ தත්ත්වය තුළ රටට මේ දැනට තියෙන අයහපත් දේවල් බොහොම දේ අඩු වෙනවා. 100%ක් නැති වෙනව නෙමෙයි. මොකද අපි දැක්කා මේ දිස්ත්‍රික් එක දේශපාලනය කරන්න කොච්චර වියදම් වෙනවා. අපි අලුතෙන් දේශපාලනට ආපු අය. එතකොට අපි දැක්කා ඒ වෙලාවේ තිබ්බ රැල්ලත් එක්ක අපිට එන්න වාසනාව ලැබුණා. ඊටාම අවම මුදලකින්. හැබැයි ඊළඟ දේශපාලනය තුළ කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද එක්කෝ Taman ගාව සල්ලි තියෙන්නට ඕනේ. උපයපු සල්ලි. එහෙම නැත්නම් Taman වැරදි විදියට උපයපු සල්ලි තියෙනවා. එහෙම නැත්නම් Taman පිටපස කවුරු හරි ව්‍යාපාරික පිරිසක් ඉන්න ඕනේ Tamanම එතෙන්ට ගේන්න සහය දෙන්න. සමහරට ඒ දේශ ව්‍යාපාරිකයෝ නිකන් සහය දෙන්නේ නැහැ. බලයට ඇවිල්ලා මොන හරි දෙයක් කරගන්න. ඉතින් සමාන සාමාන්‍ය ක්‍රමයේ යටතේ කරගන්න පුළුවන් දේවල් තව කෙනෙක් ගෙනල්ල ඉවල කරගන්න උත්සාහ කරනවනේ එතන වැරදියක් කරගන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්න පුළුවන්. ඒ හින්දා තමයි මේක මේ ජරා ජීර්ණ වෙලා තියෙන හොරකම් මැරකම් වැඩි වෙලා තියෙන. හින්දා මේ චන්ද්‍රකමය වෙනස් කරන්න. මේ සඳහා ලොකු මාධ්‍ය අවශ්‍යතාවයක් අවශ්‍යයි මම හිතන්නේ. මොකද සුළු දේශපාලන පක්ෂය තමයි මේ ක්‍රමයට විරුද්ධ වුණේ. මොකද Tamanta සමානුපාත නියෝජන ක්‍රමය තුළ වැඩි වාසියක් තියෙනවා. කේවල ක්‍රමය තුළ Tamange අපේක්ෂකව ජයග්‍රහණය කරන්නේ නැහැ කියන බියව. හැබැයි අද සුළු දේශපාලන පක්ෂවලට ලොකු බලයක් භූමිය තියෙනවා කියන ඇත්ත කතාවක්. එhmenam මම හිතන්නේ මේක තමයි සුදුසුම වෙලාව. මේ අලුත් මැතිවරණ ක්‍රමය ගේන. ඒක තමයි සාකච්ඡාර බඳුන් කෙරෙන්නේ. එතකොට නිදහස වගේ කුඩා කණ්ඩායම් වල බය නැතුව තමන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කරෙවීමේ හැකියාව දෙනවා. තමුන්නාසිකේ ප්‍රශ්නෙට උත්තරේ. මේ අද තියෙන ක්‍රමයේ තුල අපිට එක්ක අර කිව්වා වගේ අයතා මුදල් රැසක් තියෙනවනේ රට පුරා දේශපාලනය කරන්න. එහෙම නැත්තම් මොනවා හරි තමන්ගේ මතවාදයට ළඟින් යන 100%ක් නෙමෙයි. මොකද අපි අපේ
දේශපාලන දැක්ම මොකද්ද අපේ ආර්ථික දැක්ම මොකද්ද කියලා පහුගිය අවුරුද්ද දෙසැම්බර් මාසෙම ජනගත කරපු ලංකාවේ ඉන්න එකම කණ්ඩායම. එතකොට අපි ඒකත් එක්ක වඩාත් කිට්ටු යන්න පුළුවන් දේශපාලන ධාරාවත් එක්ක අපිට සඳහන ගත වෙලා තමයි පක්ෂයට යන්න නෙමෙයි සඳහන ගත වෙන්න සිද්ධ වෙන්නේ. ඒක සඳහන ගත වෙන්නේ x ද y ද z ද කියන එක තාම තීරණය කරලා නැහැ. තීරණය කළ යුත්තේ අවසාන අවස්ථාවේද කියන මතය තමයි අපි ඉන්නේ. මොකද අපේ දේශපාලන මතය පිළිගන්න අපේ දේශපාලන දැක්මත් එක්ක යන්න පුළුවන් ඒ ශක්තිය ඇති කිරීම තමයි අපේ මේ වෙලාවේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. මොකද හොරකම් මැරකම් වලට සම්බන්ධ දේශපාලකයෝ හැම පක්ෂයකම ඉන්නවා. හැබැයි මේ 13 එනයි කියන කාරට බය නැතුව කියන්න පුළුවන්. එහෙම වුණා නම් තමුන්නාන්සලා මාධ්‍යවේදීන් විදිහට දන්නවා අද වෙනකොට කොච්චර ප්‍රහාර අපිට එල්ල වෙනවද කියලා. ඒ හින්දා ඒක වෙනස් කරන්න මේ පාර්ලිමේන්තු තුල දැඩි බලයක් ලබා ගන්න ඕනේ. පාර්ලිමේන්තු තුල ස්වශක්තිය නැගී හිටියටි කණ්ඩායම් ඇති කරන්න ඕනේ. නිවැරදි මිනිසුන් දේශපාලන තුල ගේන්න ඡන්ද දායකයක් දැනගන්නට ඕනේ. ඒ කියන්නේ ඔබතුමාගේ ජාතික නිදහස ජනතා සභාව වරුවක් නම් කියන්නේ හබල් හොයාගත්තේ ක්‍රියානාගති. නෑ අපි හබල් ගාමින් යන වරුව. හැබැයි මැතිවර්ණ ක්‍රමය රටේ තියෙන සමස්ත මැතිවර්ණ ක්‍රමය තුල ඒකින් තමයි මම දැන් මේ ආයතක ඉඳලා මේ කතා කරන්නේ මේ මැතිවර්ණක මේ වෙනස් කළ යුතුයි කියන කියන්නේ සුළු පක්ෂ ඕනෙම කෙනෙකුට තමන්ගේ අපේක්ෂකයේ දේශපාලනට ගේන්න පුළුවන් වෙන්න ඕනේ අඩු වියදමක් අඩු පිරිවැයක් දරලා ඒ ක්‍රමවේදය රටේ ඇති කරලා තියෙන කෝටි ගණන් මිනිසුන්ගේ වියදම් මිනිසුන්ගේ ධනය වැය කරලා කාරක සභා තියලා වාර්තා ගෙනල්ලා සාකච්ඡා කරලා හමස් පෙට්ටිය දාලා තියෙනවා. දැන් මේක කර්ලියට ගෙනල්ලා ගෙනාවොත් නිදහස වගේ කණ්ඩායම් වලට සුළු පක්ෂ කිසි කෙනෙකුට බය වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ අපේක්ෂකයා ශක්තිමත් නම් ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙනම් කාගේවත් හබලක් වෙන්න ඕනේ නැහැ, බිලිපිත්තක් වෙන්න අවශ්‍යත් නැහැ. තමන්ගේ මතවාදය ජයග්‍රහණය කරන්න පුළුවන්.